රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. නෑ මම හිතන්නේ ඇයි ඔබ එච්චර විවෘතව තියෙද්දි ප්‍රශ්නයක් අහන්නේ කියලා. ලෝකේ මේ MCC ගිවිසුමේ වටපිටාව බලන්න. මේ MCC ගිවිසුම ආරම්භුනේ කවුද කියලා ඔබ දන්නවද? මම ඔබෙන් පෙරලා ප්‍රශ්නයක් කරනවා. මාධ්‍යවේදීන්නේ ඔබ දන්න කවුද ආරම්භුනේ කියලා? නෑ අපි දැන් ප්‍රශ්නයක්. මම ඔබක් කම්පියුටර් මම කම්පියුටර්. දැන් ඔබට මේක දැනගන්නනේ අවශ්‍ය. දැන් අපි දැන් සාහෝදරාත්මක ප්‍රශ්න අහමු. ඔබ දන්නවද කවුද මේක ආරම්භුනේ කියලා ලෝකේ 2004 වර්ෂයේ. එතකොට ඇමරිකාවේ ජනාධිපතිවරයා ජෝර්ජ් බුෂ්. එතකොට ඒ වෙලාවේ ඔබ දන්නවද රටවල් කීයක් තෝරගත්තද කියලා? දන්නවද? රටවල් 17ක්. ආමේනියාව පළවෙනි රාජ්‍යය. දැන් ඔබ දන්නවද දැනට ලෝකයේ MCC ගිවිසුම රටවල් කීයක් එක අත්සන් කළ තියෙනවද කියලා? මොහොතක් ඉන්න. නෑ. ඉතින් පැහැදිලි. නෑ පැහැදිලි. දැන් ඒ පිළිබඳව බඳුල ගුණාත්මකතුමා විවෘත ප්‍රකාශ කරන් පස්සේ ඔබේ මාධ්‍ය භාවිතාවේ සීමාවෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා නැවතත් එක කියන හින්දා මම මේ වටපිටාව කතා කරන්නේ කියන හින්දා. ඒතර මේ ඔක්කොටම දැනෙනෝනේ. ඔබ දන්නවද දැනට MCC ගිවිසුම අත්සන් කරපු රටවල් කීයක් තියෙනවද කියලා? දැන් රටවල් කීයක් අත්සන් කරලා තියෙනවද? රටවල් 43ක් දැනට අත්සන් කරලා තියෙනවා. මේ රටවල් 43න් 40ක තියෙනවා ඇමරිකානු හමුදා කඳවුරු. 40ක තියෙනවා. ඉතින් අපි මේක පාර්ලිමේන්තුවේ විවාද කරමු. මේක හොඳ දේවල් තියෙනවද කියලා, මේක නරක දේවල් තියෙනවද කියලා. ඉතින් අපි දේශපාලඥයෝ විදියට අපි රටේ පාලනය බාරගන්නේ වගකීමෙන් නම් ඒ වගකීමෙන් ඒකට උත්තර මුණ දෙමු. නෑ ඒක තමයි. දැන් ඒ අවබෝධය පැහැදිලි. දැනටත් මේ අහිතකර කිසි දෙයක් කරන්නේ නැහැ කියලා මම කිව්වෙ දුන්නෙන් පස්සේ. දැන් මං අහන්නේ එක මගේ භාෂාව ඔබට තේරෙන්නේ නැහැ. එක්ක ඔබේ වෙන අරමුණක් තියෙනවා. දැන් මේ බන්දුල ගුණවද නැමතුමා ඊටාම වගකීමක් සහිත මේ රටේ මුදල් ලැබති වගේ වගකීම බාරගත්තු කෙනෙක්නේ. ඉතින් එතුමා ඊටා පැහැදිලිව කිව්වෙන් පස්සේ මම දන්නේ ඔබේ වෙන අරමුණකින් ඔබේ ප්‍රශ්න කරනද කියලා. ඒක කෙසේ වෙතත් ඒක අදාළ නැහැ. හැබැයි මම කියන්නේ මේ පිළිබඳව මහ විශාල ගැඹුරු අධ්‍යයනයක් කරන්න. මේ MCC එක අත්සන් කරනද කියලා සරල වචනෙල්ලෙන් නැතුව මේ දැනුවත් කිරීම රටට කරන්න මම ගෞරවයෙන් ඉල්ලන්නේ ඒක. දැන් ඔබ මගෙන් ප්‍රශ්නකට මම තේරෙන දෙන්නේ ඔබ මේක අධ්‍යයනය කළ නැහනේ. දැන් මේ අපි සිළු දරාන්ටම මම මේ ඔබට අපහාස කරන්නේ නෙමෙයි. වරදක් තේරුම් ගන්න එපා. දැන් ඔබට මේ ප්‍රශ්න කරන ඔබට MCC ගිවිසුම ලෝක ක්‍රියාත්මක වෙච්ච ගැන අවබෝධයක් නැහනේ. ඒක විවෘතව අහිතකර කිසිම දෙයක් මේ රට කරන්නේ අපි. මතක තියාගන්න. නැවතත් අවධාරණය කරන්න. නෑ මම කියන්නේ මේක ඉස්සලා අධ්‍යයනය කරන්න. දැන් ඔය ප්‍රශ්නේ ඔබට එන්නේත් නෑ. ඔබ මේක අධ්‍යයනය කළා තිබ්බනම්. මම සමා වෙන්න. මම ඔබට වඩා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්නේ. මේ කාරණාව අධ්‍යයනය කරන්න. මේක ලෝකේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? රටවල් 43න් 40ක කඳවුරු තියෙනවා. කඳවුරු තියෙනවා. අපිට ලෝකේ තරහ රාජ්‍යයක් නෑ. ඇමරිකාවත් එක තරහ වෙන්න, චීනෙත් එක තරහ වෙන්න, ඉන්දියාවත් එක තරහ වෙන්න. එහෙම මහින්ද රාජපක්ෂ විදේශ ප්‍රතිපත්තිය නෙමෙයි. ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනිගේ විදේශ ප්‍රතිපත්තිය මොකද්ද උනේ? ඉන්දියාව සමීපම මිත්‍රයා වෙලා තියෙද්දි බංග්ලාදේශයත් එක්ක පකිස්තානයේ යුද වදිනකොට ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනි ඉඩ දුන්නා කටුනායක ගුවන්තොටුපළ පාවිච්චි කරන්න පකිස්තාන ගුවන් හමුදාවන්ට. හැබැයි ඒකෙන් ඉන්දියාවත් එක්ක තිබ්බ මිත්‍රත්වය නැති කරගත්තේ නැහැ. ඒ ඊටාම අතරමැදි අපිට වෛරක්කාරී රාජ්‍යයන් අපි වෙන් කරගෙන නැහැ. ඕන රාජ්‍යයක් සමග අපි සහෝදරත්වයෙන් කටයුතු කරන්න සූදානම්. එක්සත් ජාතීන්ගේ සමාජිකත්වය ලබා ගැනීම අපි ගෞරවයක් විදිහට සලකන රාජ්‍යයක්. අපි කවදාවත් ඒක බැහැර කරන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න අපි ලෝකයේ රාජ්‍යයන් සමග සතුරු ආකල්ප කිසිම රාජ්‍යයක් එක නැහැ. ඕනම රාජ්‍යයක් එක්ක යහපත් දේ. අපේ එකම කොන්දේශය තමයි මේ රාජ්‍යයේ ප්‍රජාවට ඒක බලපාන්නේ කොහොමද? අපේ ස්වාධීනත්වයට සෞරීභාවයට බලපාන්නේ කොහොමද? ඒ නිසා තමයි අපි කියන්නේ මේ ගිවිසුමත් කරුණාකරලා පාර්ලිමේන්තුවේ දිනේෂ් ගුණවර්ධනතුමා ඉතාම පැහැදිලිව කිව්වා. පාර්ලිමේන්තුවේ මතක තියන්න සභාගත කරේ නැහැ මේ ගිවිසුම් සභාගත කරේ නැහැ. මේක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතිහාසය පුරාම දැන් LTT සංවිධානයත් එක්ක අත්සන් කරන ගිවිසුමත් පාර්ලිමේන්තුවේ සභාගත කරේ නැහැ. LTT ප්‍රභාකරන් එක්ක ගිවිසුම තැපෑලෙන් අත්සන් කරනකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් නැගිටලා අහනවා කතානායකතුමාගේ විජිමල ලොකුබණ්ඩාර මැතිතුමා උත්තර දෙනවා. මම ඔබ තමයි පාර්ලිමේන්තුවේ හිටියා. එහෙම දෙයක් දන්නේ නැහැ කියලා. ඒක එක්සත් ජාතිපක්ෂයේ සංස්කෘතිය.
එනිසා හරි අපිතම මොහොතකට මේක හොඳ දේවල් තියෙනවා කියලා. හොඳ දේවල් තියෙනවා රට අවශ්‍ය නම්. එනිසා අපි පාර්ලිමේන්තේ විවෘතව රට දැනුවත් කළා. මම කියන්නේ ඔබටත් කියන්නේ මේක දැනුවත් කරන්න කියලා රටට. දැනුවත් කළා අපි සාකච්ඡා කරමු. සාකච්ඡා කළා අවසන් තින්දු ගමු. රයිට්. බොමිසදේ. Breaking.lk